ආයුබෝවන් ඔබ මේක් වන්නේ ගගන උදැසන පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල තම මව්බිමට යන මුතුරාජා අද සිට අඩු වූ විදුලි ගාස්තුව සංශෝධනය වූ ඉන්ධන මිල අපරාජිතව ඉදිරියට යන ශ්‍රී ලංකා කණ්ඩායම අදත් ප්‍රදේශ කිහිපයකට වැසි හෙට දින මුතුරාජා හස්තියා තම මව්බිම බලා පිටත් වීමට නියමිත බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔහුව රැගෙන යාම සඳහා තායිලන්ත රජයෙන් රුසියානු ඉලුෂන් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ දින කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර අදාළ හස්තියා හෙට අලුයම 3ට පමණ කටුනායක ගුවන්තොටුපළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වෙන බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් විදුලි ගස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ අංශයේ 0.37 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65%ක ගාස්තු අඩුවන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත් මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත් ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වාත් අඩුවන බව වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් ආගමික ස්ථාන සඳහා 16%ක ගාස්තු අඩුවීමක් සිදු කරන අතර අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කරන බව වාර්තා වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටෙන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටෙන් 92ක පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 328ක් දක්වාද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා. එසේම ඔක්ටෙන් 95 පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 20කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 2කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 9කින්ද අඩු කර ඇති අතර ඔක්ටෙන් 95 පෙට්‍රෝල් ලීටරයක නව මිල රුපියල් 365ක්ද ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308ක්ද භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236ක් බවටද පත්ව ඇති බව වාර්තා වී තිබුණා. එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 47යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 213ක් රැස් කළ අතර පිටිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණි. ඒ අනුව එම තරඟයේ ලකුණු 21කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එ සමගින් ගගන උදැසන පුවත් මින් නිමයි සිවදෙසු ගලායන තොරතුරු සැනින් දැනගන්න.